படகு திக்கினா சந்தோஷ் திக்கினா அபி சந்தோஷ் கே நெலங்க நெகம் ஐயா மீ லார்ஜ் கான்செப்ட் எக லோக்கு ரிஸ்க் எக கரெக்ட் பிளான் නැරෙම කියන්නේ ගොඩක් රිස්ක් එකක් කරන් කරන්නේ. දැන් අපේ ඉන්ඩස්ට්‍රි එකත් මේලායි ඉන්ඩස්ට්‍රි එක තියෙන ගැටි. ඉතින් මෙතනදී අපි තීරණය කරේ මේක හොඳ වෙනකන් මේකට ප්‍රතිචාරයක් හොයාගන්නකන් අපි ඉන්නවා. ආ ඉන්ඩස්ට්‍රි එක පටන් ගන්නකන් අපි ඉන්නවද? එහෙම නැත්නම් අපි ඉන්ඩස්ට්‍රි එක පටන් ගන්නවා. ඔබෝ යන්ත්‍ර එක එකනා හැදුවා ඉස්පිරිතාල වලට දුන්නා ඉනෝවේෂන්ස් දුන්නා. ඒ වගේදී අපි අපේ එක එකක් හදලා අපිට ආණ්ඩුවෙන් මේකට කිව්වා අපි ක්‍රමවේදයක් කරලා අනිත් මිනිසුන්ටත් මේක දෙන්නම් කියන එක කරේ. මේකත් අර අනිත් මිනිස්සු කරපු ඉගෙනි කරපු ඉනෝවේෂන්ස් වගේම ලංකාවේ ඔන්න සෙට් එකක් එකතු වෙලා බෑන්ඩ් ගොඩක් බෑන්ඩ් එකක් එකතු වෙලා තව ආටිස්ට්ලා එකතු වෙලා අපි හිතපු ක්‍රමවේදයක්. සමහර අවස්ථාවලදී ඩ්‍රයිවිං කන්සර්ට් කරන්නේ අපිම නෙමෙයි වෙන්නත් පුළුවන්. තව බෑන්ඩ් එකක් ඕක අපිට වඩා හොඳම කරයි. එතකොට ඒ බෑන්ඩ් එකට ඕකේ ඒ කියන්නේ අර කාලයත් එක්ක ඒ බෑන්ඩ් එක තමයි ඩ්‍රයිවිං කන්සර්ට් කරන්නේ නේ. ඒකේ අදාළත්වයක් නැහැ. සුපුරුදු පරිදි ස්ටේජ් එක උඩින් නැගගම අපේ ජොබ් එක ටු එන්ටර්ටේන් දි ඔඩියන්ස්. ඉතින් අපි ඒක අපි සිප්සියක් අපේ කියන්නේ එනර්ජි එක දාලා කරා. මම හිතන්නේ ඔඩියන්ස් එකත් ඒ විදිහටම අපිට එනර්ජි එක දුන්නා. දෙපැත්තෙන්ම හොඳට ගියා ඉතින්. අපිට මං හිතන්නේ මේ සීනි ආර්ටිස්ට්ලා විදිහට ඒගොල්ලන්ගේ කිසිම අර වෙනසක් දැනෙන්න ප්‍රෙෂර් එකක් එහෙම දැනෙන්නේ ඒගොල්ලෝ අපිට එහෙම එකක් දුන්නේ නැහැ. ඉතින් අපිට හරිම ඒසී වොත් එක වැඩ කරලා. ඒක මියුසිකල් කුල ભેදයක් තිබෙන්නේ නැහැ. නැහැ එහෙම දැන්. එහෙමනේ. යොහනේ ටිකක් එක විදියට ඇයි නිකන් ලොකු ලයින් වගේ නැද්ද? මන් දන්නේ බාතියගේ සින්දු වලට මැදින් පණිනවා. ඒක කොහොමද කියන්නේ? කොහොමද? ඒක අපි මම හිතන්නේ නිකන් ප්‍රැක්ටිස් වලට ආපු එක. ආඹුල ඔයා දන්නවද? කොරසයක් කියන්නේ. කතා කරුවෙත් බාතියගේ රජේ වැඩ. මම එකපයින් කරන්නේ. වැරදිද? නෑ හරි. හැබැයි මාර ආශාවක් ආවා මේකට. කොරෝනා හැදිලා කියලා වුණා. දැන් අපිට එන ආසයි එහෙම ගන්න නෙමෙයි. මේක වෙනම එක්ස්පීරියන්ස් එකක්. මම ජීවත් වෙලා ඉන්න කාලේ දැන් මට අවුරුදු 29 දෙවනි පාටක් කිව්වා. මම බැලුවා නෑ. නමයි නෑ. මට මාර ආසාවක් ආව මේ වගේ එක්ස්පෙරිමන්ට් එකක්. ඒ කියන්නේ බාටේලා කලින් පාටක් ට්‍රයින් මාරියා ඉන්ෆිනිටි බෑන්ඩ් එක අපි ඔක්කොම ඒක එක්ස්පීරියන්ස් කරලා බලන්න සහ මට අමුතුවෙන් ප්ලෑන් එකක් කරගත්තේ නෑ. මුකුත් කරන්න හරි කාර්මෙන් ඉතින් කාර් එකක් දිහා කාර් එක උඩ නගිනවා. මොකුත් නෑ. මම දඩියටත් කිව්වේ අපි එවෙලේ අපිට එන දේවල් පොහුම් කරමු. මේක රට වෙනුවෙන් කරන්නේ කොහොමත් එවෙලේ ඩිලාන් ස්ටේජ් එකට හිටගත්තාම ඒ ශ්‍රී ලාංකික හැඟීම පේනවා.